මැතිවරණ කිටුවෙද්දී දේශපාලන ප්‍රතිවාදීන් විසින් කාරණු විකෘති කරමින් අසත්‍ය අවලාද ගොනු කරමින් මාධ්‍යවලත් සහාය ඇතුව කරන වැරදි තොරතුරු ප්‍රචාරණයට විරුද්ධවයි මේ කරුණු දක්වන්නේ. එහෙමත් නැතුව එක පැහැදිලි කරගන්න, එහෙමත් නැතුව අපිට ලාල්කාන්ත සහෝදරයා කියපු දේ ඩිෆෙන්ඩ් කරන්න හෝ අප කියපු දෙයක් සාධාරණී කරන්න අවශ්‍ය නැහැ. මොකද එහෙම වරදක් කියලා නැහැ. නමුත් අර කියමනක් තියෙනවා, සත්‍ය ගමනක් යන්න ලෑස්ති වෙනකොට බොරුව ලෝකෙ වටේ තුන් පාරක් ඇවිදලා ගෙදරත් ඇවිල්ලයි කියලා. අන්න ඒ නිසා ප්‍රතිවාදීන්ගේ විකෘති අසත්‍ය සමාජගත විවේකයේ වේගයේ වැඩි අපි කියන සත්‍යට වඩා ඒ අභියෝගයට මුහුණ දෙමින් තමයි අපි මේ මාධ්‍ය ප්‍රකාශය කරන්න වෙලා තියෙන්නේ. ඇත්තෙන්ම ඉතාම කනගාටුදායක, ඉතාම බාලාංශ ලදරු දේශපාලනයක් නියත වෙන්නේ. නමුත් අවාසනාවන්ත ලෙස ඒවට අපට උත්තර දෙන්න වෙනවා. මේක ආරම්භ කරන්න වෙන්නේ ඉස්සෙල්ලාම ලාල්කාන්ත සහෝදරයාගේ මැයිදින කතාව බලන්න. මුලවගම බලන්න අපහසුයි වගේ හිතනවා නම් අඩුමනේ විනාඩි 20 ඉඳන්වත් බලන්න. ඔබලා බොහෝ වෙලාවට මාධ්‍යවල දැක්කේ විනාඩි 1 මාර්ක සංස්කරණය කරපු කොටසක්. ඒ විනාඩි 42 කතාවකින්. හරිද? එතකොට එතනදී ලාල්කාන්ත සහෝදරයා ඉදිරිපත් කරනු ලබන්නේ ඊටාම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. මොකක්ද? බලය කියන එකෙන් ජනතාව එම්පවර් කරන්නේ කොහොමද කියන කාරණාව. බලය පහළට බෙදී ගන්නවා කියන එකෙන් අදහස් කරේ ජනතා වික්ති ප්‍රවෘත්ති සමාජික පස්තරයක් ගමේ බෝක්කුව කුට්ටලා නඩුවක් අහන එක නෙමෙයි. නමුත් ප්‍රතිවාදීන් විසින් කියන්නේ දුනේ ඒක. අවාසනාවන්ත ලෙස පසුව ප්‍රතිවාදී දේශපාලන පක්ෂවල නීතිඥවරු පවා, ජනාධිපති නීතිඥවරු පවා මාධ්‍යට ඇවිල්ලා මේ කරුණු විකෘති කරන්නට යෙදුණා. අපි නැති අවස්ථාවක් කරපු නිසා ඒකට උත්තරයක් දී ගන්න හැකියාවක් ලැබුණෙත් නැහැ. ඔවුන් නොදන්නවා නෙමෙයි. නීතියේ විධානයේ ආධිපත්‍යයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක්, ප්‍රධානම ක්වොලිටි එකක්, ප්‍රධාන කම්පෝනන්ට් එකක් තමයි ඇක්සස් ටු ජස්ටිස්. එහෙම නැත්නම් නීතියට ප්‍රවේශ වීමට ඇති හැකියාව. නීති විධානයේ ආධිපත්‍ය කියලා ගන්නේ ඕනෑම මිනිසෙක්ට රජයට එරෙහිව, පොලිසියකට එරෙහිව හෝ තමන්ගේ නීතිව අයිතිවාසිකම් ඇසර්ට් කරන්න පුළුවන්, සහතික කරන්න පුළුවන් තත්වයක් ඇති කිරීම. යුක්තියට ප්‍රවේශ වීම. යුක්තියට ප්‍රවේශ වීමට යෑමේදී ඇතිවන ප්‍රධාන බාධාවක් තමයි ඒකට යන වියදම. නීති ජොරුන්ට යන වියදම, උසාවි පටිපාටි වලට යන කාලය යන වියදම්. මේ නිසා බොහෝ වෙලාවට මිනිසුන් අධිකරණ පද්ධතියට යන්නේ නැහැ. තමන්ගේ අයිතිවාසිකම් කඩ වුණාම ඒක විසඳ ගන්න. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්නකෝ. දැන් අපි දන්නවා මූලික හිමිකම් කඩ වුණපුවම ඕගොල්ලෝ නඩුවක් දාන්න ඕනේ සුප්‍රීම කෝට්ටේ විතරයි, ශ්‍රේෂ්ඨාධිකරණේ විතරයි. ඒතර යාපනයේ ඉන්න මිනිස්සයත් එන්න ඕනේ කොළඹට ඒ නඩුව දාන්න, අනුරාධපුරේ ඉන්න මිනිස්සයත් එන්න ඕනේ, හම්බන්තොට මිනිස්සයත් එන්න ඕනේ. එතරම් කාලය, වේලාව, ශ්‍රමයත් එක්ක බලනකොට මිනිස්සු එහෙම දෙයක් කරන්න පෙළඹෙනවා අඩුයි. එවන් අවස්ථාවක යුක්තිය ජනතාව වෙත ගෙන යාම සඳහා අපිට සාකච්ඡාවට ගන්නට පුළුවනි. එහෙම සුප්‍රීම කෝට් බ්‍රාන්ච් එකක් අපිට පළාතකට දිය හැකිද කියන සාකච්ඡාව. ඒ වගේම මතක තියාගන්න, ජාතික ජනබලයේ කියන නීතිඥයෝ කියලා කියන්නේ මේ අතපුරුදු වෙන්න උසාවි යන හෝ අතපුරුදු වෙන නීතිය කතාරනතු විය නෙමෙයි. අපි දන්නවා මේ ක්‍රමය වෙනස් කරන්නට ඕන, මේ රට වෙනස් කරන්නට ඕන, මේ රට ආපු ගවමග වෙනස් කරන්නට ඕන. ඒකේ ප්‍රධාන කොටසක් වෙන්නේ අපේ නීති පද්ධතිය, නීතිය විධානයේ ආධිපත්‍ය. එතකොට මේ නීතිය දුර්වලතා තියෙනවා නම්, අපේ උසාවි වල දුර්වලතා තිබෙනවා නම්, ඒව වෙනස් කරගෙන අපි පියවර ගන්නට ඕන. හැබැයි ජාතික ජනබලයේ කවදාවත් කිසිදු තනි ප්‍රතිපත්තියක් ඒකමතිකව හදලා ඒකමතිකව ක්‍රියාත්මක කරන්න හදනවා නෙමෙයි. ඔවුන් කරන්නේ අදාළ සියලු පාර්ශ්වකරුවන් සමග ඵලදායි සාකච්ඡාවකට පසුවයි මේ දේ කරනු ලබන්නේ. ඉතින් කෙසේ වෙතත් අපි ඉන්දියාව ගත්තත්, බංග්ලාදේශයේ විලේජ් කෝඩ් කන්සෙප්ට් එක ගත්තත්, යුක්තියට ප්‍රවේශ වීම පහසු කිරීම සඳහා ඉතා සුළු නඩු විසඳීමට විලේජ් කෝඩ් කන්සෙප්ට් එකක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් 2008 ග්‍රාම් නයාල් කියන ඉන්දියාවේ තියෙන විලේජ් කෝඩ් සංකල්පය. ඒ වගේම බංග්ලාදේශයේ දැන් ක්‍රියාත්මක වන විලේජ් කෝඩ් සංකල්පය. මේවායින් කරන්නේ නීතිමය පුහුණුව ලත් නිලධාරීන් හරහා ගම තුල වෙන සුළු අපරාධ ආරවුල් නීත්‍යානුකූල ක්‍රමවේදයකින් විසඳීම. අන්න එවන් යුක්තිය ගමට ගෙන යාමක් ගැන තමයි, පහළට ගෙන යාමක් ගැන තමයි ලාල්කාන් සහෝදරයා කතා කරන්නේ දෙන්නේ. එයින් වෙන වාසිදායක තත්වයන් මොනවද? යන වියදම් අඩු වීම, ප්‍රධාන උසාවියේ තියෙන නඩු ගොඩ ගැහිමේ ප්‍රවණතාවය අඩු වීම. අන්න ඒ වගේ සංකල්පයක්. හැබැයි යුක්තියට ප්‍රවේශ වීම නැත්නම් ඇක්සස් ටු ජස්ටිස් කියලා කියන්නේ ඒක විතරක්ම නෙමෙයි.
මිනිස්සුව බලාත්කිරීම බලාත්මක කිරීම සඳහා පමණක් විට සිද්ධ වෙනවා නීති ආධාර ප්‍රමාණය වැඩි කරන්න. දැන් උදාහරණයක් වශයෙන් නීති ආධාර මහේස්ත්‍රාත් උසාවියට අනිවාර්ය නැහැ. හයිකෝට් එකට විතරයි. ඉතින් අපි මේ ජනතාව බලාත්මක කරගන්න පුළුවන් අලුත් ක්‍රමයක් ගමේ පරිපාලන ව්‍යුහයක් හදාගන්න කතා කරන එක තමයි ඔය සජ්ජබ ඇතුළු නොයෙකුත් දේශපාලන ප්‍රතිවාදී විසින් විකෘති කරමින් එළි දක්වන්නේ. ඔය උගත්තයයි කියාගන්නා නීතිඥවරු පවා ඒ අරුණකොට ලාල්කාන්ත විසින් වෙන කිසිවක් කිව්වේ නැහැ. ලාල්කාන්ත සහෝදරය විසින්. ඒ වගේම තවත් ඔහුගේම සමුක සාකච්ඡාවකදී නීතිඥවරුන්ට අපහාස කරාය, නේද, අධිකරණයට අපහාස කරාය කියලා කතාවක් ගොඩනගන්න උත්සාහ කරනවා. නමුත් සත්‍ය කතාව තමයි ඔහු විසින් විවේචන එල්ල කර ලැබුවේ යම් යම් නීතිඥවරු කරපු ප්‍රකාශවලට. මොකද සමහර ප්‍රකාශයන් නීතිඥවරුන්ට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අදහස තිබෙනවා. නමුත් තව සමහරු හිතාමතාම මේ සත්‍ය දේවල් විකෘති කරනවා දේශපාලන අවශ්‍යතාවන් සඳහා. ඉතින් ඒක අපි පැහැදිලිව කියන්නේ එක එක පැත්තක්. අනිත් තව විකල්ප ක්‍රම. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ගමේ තියෙන පොඩි ප්‍රශ්නයක් විසඳගන්න දැන් අපි ඒකට අධිකරණ කියලා කියන්නේ නැහැ. අපි ගමුකෝ ධීවර සමිතියක් ගමුකෝ උදාහරණයක් වශයෙන්. දැන් ඒගොල්ලා යම් ප්‍රදේශයක මේ වැවේ හෝ ගඟේ දවසට දැල් කීයක් දානවද? ඒ දැලේ සයිස් එක ප්‍රමාණය මොකක්ද? අර කොටුයි. දැන් මේ වමාර දේවල් තියෙනවා මිනිසුන්ට තමන්ගේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් අධිකරණමය නොවන ව්‍යුහයක් තුල. එතන නඩුකාරයෝ නඩු අහන එකට වඩා වෙනස්. ඒක අධිකරණ ක්‍රමයට වඩා වෙනස්. නමුත් අවශ්‍ය වෙන්නේ යම් ගම දක්වා විහිදී ගිය ජනතාව බලාත්මක කරන පරිපාලන සහ දේශපාලන හුරුවක් සහිත, ඒක සමාන දේශපාලන හුරුවක් නෙමෙයි, පරිපාලනීය ආකෘතියක්. ඉතින් මේ අලුත් ආකෘතීන් අලුත් දේවල් ගැන අපි සාකච්ඡා කරලා බලනවා. ඒ වගේම ඉදිරියට අපේ යුක්තිය පසලීමේ ක්‍රියාමාර්ගය කොහොමද වෙන්න ඕනේ කියන එක සාකච්ඡා කරලා බලනවා. අර අපේ වටකල සහෝදර කිව්වා වගේ අපි ඡන්දයක් කිට්ටු කළේ කියනවා. නමුත් අවාසනාවන්ත ලෙස ඒ කතන්දර විකෘති කිරීම නිසා තමයි අපිට මේ එවනද ලාල්කාන්ත සහෝදරයා කියපු වරදක් අපි ඩිෆෙන්ඩ් කරන්න නැහැ. මොකද ඒ වරදක් කියලා නැහැ. කියපේක හරි. ඉතාලම දිනු ප්‍රජාතන්ත්‍රවාදී අදහසක් ඇක්සස් ජස්ටිස් වලට. නමුත් ඒ අර විකෘති විවලක් වට තමයි අපිට මේක කැඳවන්න සිද්ධුනේ. 1600 ගණන් වල හිටිය චාල්ස් ඩි මොන්ටෙස්කු කියලා තියෙනවා. When the legislative and executive power are united in the same person or in the same body of magistrates, there can be no liberty. මේ 2600 ගණන් වල කියපු කතාව. 2600 ගණන් වල කියපු කතාව. අද 2024 දී අපි තාමත් එදා නිදහස් වෙන්න නම් බලය කේන්ද්‍රගත නොවිය යුතු කිව්වම අපි කියනවා දැන් විමධ්‍යගත කරමු කියනකොට නෑ නෑ ඒක එපා එහෙම වෙන්න හොඳ නෑ මාර ප්‍රශ්නයක් බය වෙනවා අපි කතාවක් කියනවා. ඔය සමස්ත කතාව අපි ගත්තොත් එහෙම කතාවේ කෑල්ලක් අල්ලගෙන ඒකට ගහනවට වැඩිය හොඳයි. ඒ සමස්ත කතාවම අරගෙන කැටි කරලා යම් සිදයක් කිව්වොත් ඔය කතාවේ තිබ්බා සමස්ත කතාව අහලා ඉවරලා ඔය මේ වෙලාවේ ඒකට විරුද්ධව කමෙන්ට්ස් කරන කට්ටිය කතා කරන්න ඕනේ. ඒ කතාවේ තිබ්බා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද අපි උස්සන්නේ, තව ප්‍රබල කරන්න කොහොමද, අපි සවිබල ගන්නන්න කොහොමද කියලා. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය අපි කොහොමද මේ රට තුල ස්ථාපිත කරන්නේ, ස්ථාපිත නොවිච්ච කාරණයක් ගැන කියලා කිව්වා. ඒකම කිව්වා පාර්ලිමේන්තු වග කියන අගමැති කෙනෙක් අපි පත් කර ගන්න ඕනේ කියලා කිව්වා. පාර්ලිමේන්තු වග කියන අගමැති කෙනෙක් පත් කරන්න ඕනේ කියලා. ඒකම කිව්වා මේක චීන නෙමෙයි මේ කියුබාව නෙමෙයි, එහෙනම් අපි බහුපක්ෂ ක්‍රමය පිළිගන්නවා කියලා කිව්වා. තවදුරටත් බහුපක්ෂ ක්‍රමය මේ රටේ තියෙන්න ඕනේ කියලා කිව්වා. මේ ඔක්කොම කියලා ඉවර වෙලා එක කෑල්ලක් අරගෙන අපි මෙහෙමත් අධිකරණ බලය සම්බන්ධයේ විමධ්‍යගත වීමක් අපි කරමු කියනකොට ඒක අල්ලගෙන ලොකු කාලගෝට්ටියක් බයක් හදනවා, සමාජයට බයක් හදනවා, අපි ගැන බයක් හදනවා. මම කියන්නේ මේ ඔක්කොම කරන්නේ අපි බලයටපත් වෙලා පහුවෙන්ද රැඩ කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. මේව කරන්න වෙන්නේ අපිට අපිත් නීචිතනියෝ හින්දා නව ආණ්ඩුක විවස්ථාවක් තුලින් තමයි මේක කරන්න වෙන්නේ. එතකොට ඒ නව විවස්ථාව හදනකොට ඒකට අපි විසින් යෝජනා කරන යම්සි ක්‍රමයක් තියෙනවා නම් ඒක සම්බන්ධයෙන් සලකා බැලීම් කරන්න අපි විශේෂඥ සහාය ලබා ගන්නවා, එක්ස්පර්ටිස්ලා සහාය ලබා ගන්නවා.
ඒ සහය ලබා ගන්නට ඔය කමෙන්ට්ස් දෙන කට්ටියට උන්නම් තමන් ලගේ සහයවල් දක්වන්න පුළුවන් වෙයි. ඔවුන්ගේ කැමැත්තක මැත්ත මේවයි තියෙන අඩු වැඩිකම් ධනාත්මක ඍණාත්මක කාරණා ප්‍රොස් ඇන් කොන්ස් කියන්න පුළුවන් වෙයි. එහින්දා මේ ඔක්කොම එන්නේ නව විවස්ථාවක් තුලින්. එහින්දා මේව එකපාරට ගිරල් ඉවරලා අපිට නීතියක් ගේන්න බෑ. පාර්ලිමේන්තුව තුල සම්මත කරන නීති තුල තමයි මේක වෙන්නේ. එහින්දා අපි පිළිගන්නවා තවදුරටත් අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සවිබල ගන්නවා කියලා පිළිගන්නවා. අපි බහුපක්ෂ ක්‍රමය පිළිගන්නවා. අපි පාර්ලිමේන්තු වග කියන අගමැති කෙනෙක් සම්බන්ධයෙන් සවිඥානිකයි අපි පිළිගන්නවා. එතකොට කිසි බීතියක් හදන්න එපා. සමාජය තුල හදන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මීට වැඩි හොඳ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිගන්න රටක ඉන්නේ. එහෙනම් මේ ඉන්න ඔක්කොටම ඔය මේ සම්බන්ධයෙන් විරුද්ධ වෙන ඔක්කොටම පුළුවන් ඔය පාර්ලිමේන්තුවට තමන්ලාපත් වෙලා ආවොත් එීම ජනතා කැමැත්තෙන් ඒ ජනතා කැමැත්ත තුල මේවට පක්ෂව විපක්ෂව විවාද කරලා ඉවරලා ඒවට තමන්ගේ සහය පළ කරනවා සහය පළ කරන්න පුළුවන් විරුද්ධ නම් විරුද්ධ වෙලා මේක පරාජය කරන්න පුළුවන්. අපි කවදාවත් දැන් පනත් ගේනවා වගේ පනත ගෙනල්ලා බිල් එක ගෙනල්ලා ශේෂ්ඨාධිකරණ මතය එනකොට මතයේදී යම්සි දේවල් කපහරින්න කියලා කියනකොට ඒවා කපහරින්න නැතුව ඒවත් දාලි වල ආයි හොරෙන් පනත් පාස් කර ගන්නවා වගේ ඒ ක්‍රමයේ අපි නැහැ. ඒ හින්දා මේවා පාර්ලිමේන්තු තුලින් පාස් වෙන සම්මත වෙන නීති නිසා කිසි බීතියක් හදා ගන්න අවශ්‍ය නැහැ. ඔබ තුමන්ලාගේ ජනතා කැමැත්තෙන් ජනතා අයිතීන් තුල ජනතා නියෝජිතයන් හරහා තමයි අනුමැතිය තුල තමයි මේවා වෙන්නේ. මොකද අපි ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන සමහර වෙලාවට. එතකොට ඍජු අපි ජනමත විචාරණයක් තුලින් ජනතාව කැමැත්ත ගන්න පුළුවන් සමහර කාරණා වලට. ඒ හින්දා මේක ලාල් කාන් සහෝදරයා කතාව තුල ඒ සමස්ත කතාව අරගෙන කතා කරොතින් හැර නිකම් පොඩි කෑල්ලක් කරගෙන අපි ඒ තුල සමාජයේට අර තාමත් අර යල් පැන ගිය අපේ අවුරුදු පරණ 87 89 ට බය වෙලා ඒව සම්බන්ධයෙන් කතා කරගෙන සමාජයේ බීතියක් හදලා තාමත් ඒ යල් පැනපු බාල දේශපාලනික ප්‍රයෝග පාවිච්චි කරන්න එපා කියලා මම ඉතා කාරුණිකව කියා සිටිනවා. ඒකම මම දැක්ක ඔය මේ Youth for Justice කියලා සංවිධානයක අපේ සහෝදර මහත්මයෙක් නීති මහත්මයෙක් කියනවා රාජ්‍ය නමට සංවිධානයක් මම හිතන්නේ ඒකේ මම හිතන්නේ රාජ්‍ය නායකයාගේ ඇඩ්වයිස් එකනේ තමයි කතා කරේ. අපිට මට එයාට පෙවුනලු මේ 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 කරන්න යන්නේ අර 89 කාලේ වගේ නිකන් ඔව් බය වෙලා හිටියලු. ඒ කාලේ වෙච්ච දේවල් එයාට මතකයිලු. මටත් ඇරිය අවුරුදු 4ක්ද 5ක්ද විතර බාලයි. මටත් අවුරුදු 9 8යිද කොහෙද ඒ කාලේ 88. මම හිතන්නේ අවුරුදු 5 වගේ රාජිතික පුතා වගේ සීනියක් තියෙනවා. මම හිතන්නේ ඒ අම්මා බත්ගුලි කවන කොට බය කරපු එක නෙමෙයි මේ කියන්නේ. ඒ හින්දා තාම ඒ මොකද මේ මයි නවයේ ඊයේනේ ගෙවිලා ගියේ. අපි දැක්කනේ මයි නවයේ කියන දැන් කියන කතා ඇත්ත මොකක්ද උනේ කියලා අපි දැක්කනේ. අර සංවරව හරි සාමකාමීව තිබ්බ අරගලයට ගැවිලා ගහලා ඉවරලා ප්‍රොකොක් කරපු ඉඳන් මුළු ලංකාවම ඇවිස්සෙච්ච විදිහ අපි දැක්කා. ඒ හින්දා ඒකටත් දැන් අර්ථන රූපණ පේනවනේ. ඉඳ 89 88 ගැන අපිට කියන්න බෑ. එතකොට ඒ කාලේ මේ මාධ්‍ය මේ ෆෝන් මොනවත් ඔබතුමාලා කවුරුත් හිටියේ නෑ. ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ. දැන් අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල අපි අවුරුදු 40ක කාලය තුල අපි අපේ කිසි වැරද්දක් නැති බව සමාජය දන්නවා. සමාජය දන්නවා. ඔවුන්ගේ තියෙන වැරදි ටික කප්පරක් වැරදි ටික සමාජයට පෙයලා තියෙනවා. ඒ හින්දා තාමත් ඔය තව කතාවක් මම කියන්නම්. රටේ නීතිය තුල යුද්ධයේ පසුලිමේ ක්‍රමය තියෙන කාලේ චූලාධිකරණ තිබ්බා. ප්‍රාථමික අධිකරණ තිබ්බා. මහේස්ත්‍රා අධිකරණ ඊට පස්සේ ආවා. එතකොට චූලාධිකරණ තිබ්බ බල පාත්ම අධිකරණ තිබ්බ බල මහේස්ත්‍ර අධිකරණේ දුන්නා. බලේ කැටි කරා. ඊට පස්සේ පළාත් බල අධිකරණ ආව 1992 දී. ඒ ඇවිල්ලා ඉවර වෙලා අභියාචන දෙකයි තියෙන්නේ. එහෙම තියෙද්දි පළාත් බල අධිකරණ එනකොටත් විරුද්ධ වුණා කට්ටිය. හැබැයි දැන් ඒකෙන් නඩු කල්යෑම අභියාචන ප්‍රමාද වීම ඒ ඔක්කොම යම් ප්‍රමාණයකට සමත වෙලා යම් ප්‍රමාණ අඩු වෙලා තියෙනවා. ඒ හින්දා අපි කියන්නේ දැන් සමත මණ්ඩලවල ගත්තොත් එීම තිබ්බ මුල්්‍ය ප්‍රමාණය 25000 දක්වා වැඩි කරා. අපි කියන්නේ ඉන්නේ මේ ක්‍රමයක්. සමහර වෙලාවට සමත මණ්ඩලෙට වැඩි බලය දීමු අපි. ග්‍රාමෝදි මණ්ඩලෙට වැඩි බලය දීමු අපි. ගොවි සභාවලට වැඩි බලය දීමු අපි. සමුපකාර සමිතියට වැඩි බලය දීමු අපි. ඒ වගේ පොඩි යම්සි අධිකරණමය මනසකින් අධිකරණය භූමිය තුල නිශ්චය කරගත යුතු නොවන සමහර සුළු කාරණා අපි ඒ තැන්වල විනිශ්චයට ලක් කරලා ඒව ඉවර කරමු. ලාල්කාන්ත සහෝදරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අලුතෙන්
නැවත නැවතත් කරුණු දැක්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක බලය බෙදීමේ සංකල්පය කියන ඒ සංකල්පේ ගැඹුරු තත්වයක් තමයි ඔහු පැහැදිලි කරන්නට උත්සාහ කළේ. අපි ගත්තොත් එහෙම මේ අධිකරණයට පමණක් නෙමෙයි ලංකාවේ බලය බෙදීම පිළිබඳව අපි දැන් දශක ගණනාවක් තිස්සේ සාකච්ඡා කිරීම සිදු කරගෙන යනවා. අපිට මතකයි විජේවීර සහෝදරයා පවා තුරු නැගෙනහිර තිබෙන ආරවුල සහ ඒ ගැටුම සම්බන්ධයෙන් තිබෙන විසඳුම් මොනවාද කියන එක පිළිබඳව ලියපු පොතේත් ඔය පිළිබඳව පැහැදිලිව කරුණු දක්වලා තියෙනවා. බලය බෙදීමේ සංකල්පය අපි 1988 ඉඳලා මෑත ඉතිහාසයේදී අපි සාකච්ඡා කරමින් යනවා. ඒකට විසඳුමක් හැටියට තමයි පළාත් සභාවන් හඳුන්වා දීම සිදු කළේ. රටක පුද්ගලයින්ගේ ජනතාවගේ පරමාධිපත්‍යය අර කලින් කිව්වා වගේ ජනතාව සතු වෙනවා. ඒක අන්සතු කිරීමක් කරන්නට බෑ. ජනතාවගේ තිබෙන ඒ පරමාධිපත්‍ය බලයේ විධායක බලය විධායකයේ හරහත්, ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව හරහත්, අධිකරණ බලයත් නැවත පාර්ලිමේන්තුව හරහත් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අපේ නීති සිද්ධාන්තවල කියවෙනවා කොන්ඩියුටයක්, යම් හරහා ගමන් කිරීමක් තුලින් සමහර ඒක බාර දීලා තිබෙනවා අධිකරණයට. දැන් සමහර පාර්ලිමේන්තුවට අපහාස කිරීම වගේ ක්‍රියාවන් ගත්තොත් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට පහර දීම, එහෙම නැත්නම් ඒවා උල්ලංඝනය කිරීම වගේ තත්ත්වයන් ගත්තොත් ඒක පාර්ලිමේන්තුව විසින්ම නඩු අහන තත්ත්වයක් අපි දන්නවා. එතකොට ඒ බලය තමයි අධිකරණයට ලබා දීලා තියෙන්නේ. අපේ ලංකාවේ තියෙන ලොකුම ගැටලුවක් තමයි අධිකරණවල යුක්තිය පසඳලීම සඳහා ගතවන කාලය සහ ඒ සඳහා වන මූල්‍යමය වියදම. මේ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නීතිඥවරු හැටියට අපි අවධානය යොමු කළා තිබෙනවා. ඔබලා අපි සියලු දෙනාම දන්නවා මේ රටේ බෙදුම් නඩුවක් දැම්මොත් පරම්පරාවකට නඩු කියන්න පුළුවන් කියලා තමයි කියවෙන්නේ. ඉඩම් නඩුවක් දැම්මොත් එහෙම ඒකත් පරම්පරාවකට විතර නඩු කියන්න සිද්ධ වෙනවා. මේකට ඇත්ත වශයෙන්ම හේතුව වෙලා තියෙන්නේ මොකක්ද? මේ කාලය මෙච්චර ගත වෙන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා බොහොම මෑතකදී අපි එළි දක්වන්නට මේ නඩු කීමේ කාර්යපටිපාටින් වඩාත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවයන් ජාතික ජනබලවේගයේ නීතිඥවරුන්ගේ යෝජනා මොනවද කියලා. අපි ගත්තොත් එහෙම අධිකරණවල කාර්යාල පහසුකම් ගත්තොත් ඒ කාර්යාල පහසුකම් නැහැ, සේවක පහසුකම් පිළිබඳ ගැටලු තියෙනවා. අපි දන්නවා බොහෝ අධිකරණවල ස්ටෙනෝග්‍රාෆර්ස්ලා නැහැ, ස්ටෙනෝග්‍රාෆර්ස්ලාගේ දැඩි අඩුපාඩුවක් තියෙනවා, ෆිස්කල්ලාගේ අඩුපාඩුවක් තියෙනවා. අපි ගත්තොත් එහෙම අදටත් බෙදුම් නඩුවල බීටින් ටොම්ටොම්, එහෙම නැත්නම් අඬබෙර ගැසීම් සිදු වෙනවා. බොහොම දශක ගණනාවක් පැරණි නීතිත් එක්ක අපි වැඩ කරනවා. ඒ කියන්නේ 1977 හදපු බෙදුම් නඩු පනතත් එක්ක අපි 2024 කටයුතු කරනවා. කාලය, මුදල් තත්ත්වය, සමාජීය තත්ත්වයන් වෙනස් වෙලත් අපි තාම අවුරුදු 40 ගණන් 50 ගණන් පැරණි නීති තත්ත්වයන් එක්ක කටයුතු කරනවා. සේවක අඩුපාඩු පිළිබඳ ගැටලු තියෙනවා. ඒකම කාර්යාලවලට තියෙන පහසුකම් මම පැහැදිලිව සඳහන් කර යුතුයි. සමහර අධිකරණවල ෆොටෝකෝපි මැෂින්ස් කැඩිලා තියෙනවා මාස ගණනාවක් තිස්සේ. හදලත් නැහැ, අලුත් එකක් දෙයිලත් නැහැ. සමහර අධිකරණවල සහතික පිටපතක් ගන්න බැහැ, මොකද ෆොටෝකෝපි මැෂින් එක කැඩිලා. එතකොට
මෙන මේ තත්ත්වයන් නිසා, මේ ක්‍රමවේදයන් නිසා දැඩි මුදල් වියදම් වීමක් සහ කාලය වැයවීමක් සිදු වෙලා තියෙනවා. එක්කම මේ සමහර නඩු සහ සමහර නීති තත්ත්වයන් ඔය කියන පසුබිමත් කොළඹම පමණක් අසනවයි කියන තත්ත්වයක් හේතු කොටගෙන පුද්ගලයන්ට සිදුවෙන අලාභය සහ කාලය දැඩි ලෙස උග්‍ර වෙලා තියෙනවා. අපි දන්නවා ඉස්සර පළාත්පද මහාධිකරණ පිහිටුවීමට පෙර සම්පූර්ණ දිසාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල අභියාචනා බලය තිබුණේ අභියාචනාධිකරණයට. අභියාචනාධිකරණයෙන් ඉහළට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තිබුණා. මේ බැක්ලොග් එක, එහෙම නැත්නම් නඩුවල ප්‍රමාදය සමහර අවස්ථාවලදී අවුරුදු 10 12 දක්වා ඉදිරියට යන්න පටන් ගත්තා. දැන් මේක දැක්කහම නීති ශාස්ත්‍රයේ අය තීරණය කළා නීතිය හා යුක්තිය පසඳලීමේ ක්‍රමවේදය ගමට ගෙන යා යුතුයි කියලා. මේක මේ ලාල්කාන්ත සහෝදරයාට එකපාර්ට අදහසක් පහළ වෙලා වේදිකාවේ කියපු දෙයක් නෙමෙයි. මේක මේ රටේ දීර්ඝ කාලයක් සිදුවෙච්ච දෙයක්. ගමට නීතිය හොය එම නැත්තම් ප්‍රාදේශිකව නීතිය අහන එක වැරදි නම් මුලින්ම මේ අය විරුද්ධ වෙන්න තිබුණේ පළාත්බද මහාධිකරණ පිහිටෝන අවස්ථාවේදී. පළාත්බද මහාධිකරණ පිහිටුවල මේ බැක්ලොග් එක, එහෙම නැත්නම් මේ අභියාචනා වලට තිබිච්ච සහ ඒ අධිකරණ වල සිදුවෙන නඩු ඇසීමේ ප්‍රමාදය සෑහෙන දුරට අඩු කිරීමට පුළුවන්. අපි කියනවා අධිකරණයක තිබෙන යුක්තිය පසඳලීම ප්‍රමාද වෙන්න යුක්තිය ඉෂ්ට වීමත් ප්‍රමාදයක් සිදු වෙනවා කියලා. දැන් පළාත්බද මහාධිකරණ විතරක් පිහිටුවල නතර වුණේ නැහැ. අපරාධ අධිකරණ පිළිබඳ කරුණු විමසගෙන යනකොට ඊළඟට ආණ්ඩුව කල්පනා කරනවා නෑ, අපරාධ අධිකරණ විතරක් නෙමෙයි සිවිල් අධිකරණවලත්, ඒ කියන්නේ දිසා අධිකරණවලත් දෙන තීන්දුව වල අභියාචනය අසන බල යම් කිසි වැඩපිළිවෙලක් අපි පළාත්බදව සකස් කළ යුතුයි. එහෙම හිතලා සිවිල් පළාත්බද මහාධිකරණවල සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටවනු ලැබුවා. බොහෝ පළාත්වලට අපි කොළඹ ගත්තොත, කොළඹ පළාත්බද මහාධිකරණය, ගල්කිස්සේ තියෙනවා සිවිල් අභියාචනා මහාධිකරණය, අවිස්සාවේල්ලේ තිබෙනවා සිවිල් අභියාචනා මහාධිකරණය, මේවට බලය ලබා දීමක් සිදු කළා. එතකොට මේ විදිහට කොළඹට ඒකාග්‍ර වෙලා තිබිච්ච බලය ගමට යන්න පටන් ගත්තා. අනුරාධපුරයේ ඉන්න මිනිස්සු අභියාචනය ඇසීම සඳහා ඇවිල්ලා කොළඹ නතර වෙලා හෝටලයක නතර වෙලා තමන්ගේ වියදම් දරාගෙන ඒ දවස් ගණන් ගත කරලා යණේක නතර වුණා. ඔය කෙම ක්‍රමයක් තමයි අපි පැහැදිලි කරපු විදිහට සමත මණ්ඩල හදහත් සිදුවේ. ඉන්දියාවේ අපි ගත්තොත් පංචායත් ක්‍රමවේදය ඉතාමත්ම සාර්ථකව කරගෙන යනවා. දැන් මේක නිසා අපි ජාතික ජනබලවේගයේ නීතිඥවරු හැටියට අපි විශ්වාසය තබනවා මේකත් වඩා ගමට, ඒකම නැත්තම් ප්‍රාදේශිකව යුක්තිය පසඳලීමේ වඩා වැදගත් පැහැදිලි ක්‍රමවේදයකට යන්න කියලා. අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ කොළඹ ෆන්ඩමෙන්ටල් රයිට්ස්, නැත්තම් මූලික අයිතිවාසිකම්, නඩුවක් අහන බලය සම්පූර්ණයෙන් තිබෙන්නේ කොළඹට පමණයි. යම් සාකච්ඡාවක් තිබෙනවා මේ බලය පළාත්බදව යන්න ඕන කියලා. ඒ විතරක් නෙමෙයි, ඉස්සර කාලේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ප්‍රාදේශිකව කටයුතු කරනු ලැබුවා. එතකොට මේ බලය
බෙදීමත් යුක්තිය පසඳලීම ප්‍රාදේශිකව ගමන් කිරීම තුළනුත් ඒ අයට තමා වාසිය වෙන. ඔබලා දන්නවා නඩුවක් කියන්න ගත්තම පොලිස් පැමිණිල්ලක් ගන්න විදිහක් නැහැ. සැලැස්මක් ගන්න තේරුමක් නැහැ. මේ පුද්ගලයන් විශාල දුක් ගැනවිල්ලක් සහ දුකක් විඳිනවා නඩුවක් කියන්න ගියාම. මේ නිසා මිනිස්සු අධිකරණයට යොමු වීම පිළිබඳ ගැටලුවක් පැන නැගිලා තිබෙනවා. ඒ අනුව මම සඳහන් කරන්නේ මෙතෙන්දී අපි බලය මේකක් කරෙන්න ඕනේ. දැන් බලන්න ඕගොල්ලෝ අපි නිකන් කල්පනා කරලා බලමු. මේ ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්ද නැද්ද කියන එක, ද්විත පුරවැසියෙක්ද නැද්ද කියන එක තීරණය කරන්න ගිය කාලේ මේක අපි මේක බරපතල තත්ත්වයක්. මම කියන්නේ අපිට ඇඟිල්ල දිග මේ අද හොයන්න ඕන එක නෙමෙයි. මෙයා ලාල්කාන්ත සහෝදරයා කියපු එක පිළිබඳව නෙමෙයි අද කතා කරන්න ඕනේ. මේ රටේ විදේශික කාන්තාවක් රටේ පාර්ලිමේන්තුවක මන්ත්‍රීවරියක් උනේ කොහොමද? එයාට නාම යෝජනා එහෙම නැත්නම් ජාතික ලැයිස්තුවට වැටුනේ කොහොමද? මේ රටේ ජනාධිපතිවරයා විසින් විදේශික කාන්තාවක් රටේ රාජ්‍යමතිවරියක් කළේ කෙසේද? ඕ ඒකම ඒ පක්ෂයක ලේකම් කෙනෙක් උනේ කොහොමද? මේ මේවයි මේ රටේ තියෙන බරපතල ප්‍රශ්න. ඇය මේ රටේ තියෙන වරප්‍රසාද භුක්ති විඳේ කොහොමද? ඇය ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විඳේ කොහොමද? රාජ්‍ය අමතිවරියකගේ වරප්‍රසාද භුක්ති විඳේ කොහොමද? මේක ණයෙක් රිද්දස්සේ දාගෙන කනවා කියන එක නෙමෙයි. සමග ජන බලවේගය විසින් ඇයට පාර්ලිමේන්තු අසුන දුන්නේ කොහොමද? ඇය විදේශගත කාන්තාවක් බව දැනදැන. මෙන්න මේවයි අපි මේ අවස්ථාවේදී කතා කරන්න ඕනේ. මේ රටේ ජනාධිපතිවරයා විසින් විදේශික කාන්තාවක් දුන්නේ කොහොමද? අන්තිමට මේ රටේ ජනාධිපතිවරයා සංචාරකයෙක් හැටියට ආපු සංචාරක කාන්තාවක් රටේ සංචාරක අමතිනිය රාජ්‍යමතිනිය බවට පත් කළා. මේක බරපතල තත්ත්වයක්. මේක හෙලා දැකිය යුතු තත්ත්වයක්. මේක ඔබෙත් මගෙත් ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. මේක අතිභයානක තත්ත්වයක්. මෙන්න මේවා පිළිබඳ අවධානය යොමු කළ යුතුයි කියන එකයි මගේ යෝජනාව ජාතික ජන බලවේගයේ නීතිඥවරු හැටියට. කට්ටිය ඔක්කොම මේ අද වෙනකොට මේ කැළඹීම ඇති කරලා තියෙන කොටස කැළඹීම ඇති කරලා තියෙන්නේ අධිකරණ බලය පහළ ඉන්න ගමේ මිනිහගේ අතර දුන්නයින් පස්සේ මොකද්ද වෙන්නේ කියන කාරණේ. සමාජයේ ජීවත් වෙන පහළ බෙස්තරේ මිනිස්යාගේ අතර අධිකරණ බලය ලබා දුන්නයින් පස්සේ මොකද්ද මේ රටේ වෙන්න පුළුවන් තත්ත්වය? මෙන්න මේක තමයි මේ 88-89ට ගලපන්න උත්සාහ කරන්නේ. මේක තමයි මේ අතීතයට ගලපන්න උත්සාහ කරන්නේ. මේ සියල්ල කරන්නේ මෙන්න මේකත් එක තමයි. මෙන්න මේ වචන ටිකත් එක තමයි මේ කතාව කියන්නේ. දැන් ඇමරිකා එක්සත් ජනපදය ගත්තයින් පස්සේ ඇමරිකාවේ ජූරි සභා ක්‍රමය තියෙනවා. ජජ් බයි පියර්ස් කියලා කියන්නේ. ඕනම පුරවැසියෙක්ව අපරාධ නඩුවක් ඉස්සරහට එන පුරවැසියෙක්, අපරාධ නඩුවකට අධිකරණයක් ඉස්සරහට යන පුරවැසියෙක්ගේ ඉරණම තීරණය කරන්නේ තමන් වගේම තවත් පුරවැසියෝ කීප දෙනෙක්. ලංකාවේ ජූරි සභා ක්‍රමය තියෙනවා. ලංකාවේ ජූරි සභා ක්‍රමය දැන් වෙනකොට ඉතාම සීමිත නඩු සංඛ්‍යාවේ ප්‍රමාණයකටයි පාවිච්චි වෙන්නේ. මරණ මිනී මැරුමට, ස්ත්‍රී දූෂණයට ඒ වගේ වරද කීපයකට පමණයි. ඒතකොට ලංකාවේ ජූරි සභාව කියලා කියන්නේ නීතිමය අධ්‍යාපනයක් නොලැබපු නීතිඥ නොවන සාමාන්‍ය පුරවැසිය 7 දෙනෙක්, පැමිණිල්ල මෙහෙවන සාක්ෂි, විත්තිය මෙහෙවන සාක්ෂි සහ විනිශ්චයකාරවරයෙක් ඒ සාක්ෂි සම්බන්ධයෙන් දෙනු ලබන අදහස අරගෙන තමන්ගේ තීන්දුවක් දෙන එක. මේ 7 දෙනාට පුළුවන් ඕනනම් කෙනෙකුට මරණ දඬුවම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට නිදහස ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අති බහුතරයකට මරණ දඬුවම දෙන්න පුළුවන්. තව කීප දෙනෙකුට නිදහස ලබා දෙන්න පුළුවන්. එතකොට මේ ජජ් බයි පියර්ස් කියන එක පුරවැසියන් විසින් විනිශ්චය කිරීම කියන එක ලෝකෙ නැති සංකල්පයක් නෙමෙයි. ලෝකෙ තියෙන සංකල්පයක්. දැන් ලාල්කාන්ත සහෝදරයා වැඩි කියන්නේ මේ සමහර කාරණා මේ හරි නිශ්චිතව කියනවා මේ සමහරක් දේවල් ගමේම විසඳ ගන්න පුළුවන් කියලා. ඇත්තටම පුළුවන්. මේක නීතියේ දැනටත් තියෙන දේවල්. උදාහරණයක් විදිහට ගොවිජන සංවර්ධන පනතේ තියෙන ගොවි ආරවුල් කුඹුරකට වතුර සපයන එක නැවැත්තුවොත්, තව ගොවියෙක් විසින් කුඹුරකට වතුර යන එකක් බ්ලොක් කරත් එහෙම නැත්තම් වෙනත් ආකාරයක ආරවුලක් හටගත්තොත් ඒ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සිටින නිලධාරියාට හැකියාව තියෙනවා පනතෙන්ම නීතියෙන්ම දීලා තියෙනවා ඒ ගොවිය ආරවුල සමතේටපත් කරන්න. ඔහුට බලයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි සමුපකාර පනත ගමු.
සමුපකාර පනති සමුපකාරයක් එක්ක අරවුලක් ඇති වුණත් රටේ පුරවැසියෙක් ඒක තීරකවරයෙකුට යොමු කරන්න පුළුවන්. ඒ තීරකයාගේ තීන්දුවක් තියෙනවා. ඒ තීරක තීන්දුව අවසානාත්මකයි කියලා කියනවා. ඒක කියන්නේ තීරක තීන්දුව අවසානාත්මකයි කියලා කියන්නේ ඒක අධිකරණයක ප්‍රශ්න කරන්න බෑ කියන එක. ගොවිජන සේවා පනත ගත්තත්, ගොවිජන සංවර්ධන පනත ගත්තත්, ඒ එවැනි තීන්දුවක් එවැනි ඒ ආකාරයට තීන්දුවක් අවසානාත්මකයි කියලා කියනවා. ඒ වගේම මේක වැඩිදුරටත් කියනවා නීතිමය ගැටලුවක් තිබුණොත් හැරෙන්නට ඒක අධිකරණයකට අභියෝගයට ලක් කරන්න බෑ කියලා. එතකොට ඒ කියන්නේ ගමේ ඉන්න පුද්ගලයන්, ගමේ ජීවත් වෙන පුරවැසියා ගමේ ඒ ආකාරයට නීතිය, ඒ කියන්නේ යම් යම් ආරවුල් निराකරණය කරගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් අපි ඊට වැඩි ලොකු තැනක් ගමු කස්ටම් එක රේගු. කස්ටම්ස් ඕඩිනන්ස් එකේ රේගු ආඥාපනතේ ප්‍රතිපාදන තියෙනවා රේගු වරදක් සම්බන්ධයෙන් රේගු නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් කරන්න. අපි ඕන තරම් යන නීතිඥ විදිහට අපි ගිහිල්ලා මේ රේගු දෙපාර්තමේන්තුවේ රේගු නිලධාරීන් මහත්වරු ඉස්සරහා ඒ මහත්වරු විනිශ්චයකාර වෙච්ච නඩුවල අපි පෙනී ඉන්න සේවාදායකයන්ට. තව උදාහරණයක් දෙන්නම්. තුවක්කු ආඥාපනතේ තුවක්කු ලයිසන් එකක්, තුවක්කුවක බලපත්‍රයක් ප්‍රතික්ෂේප කරොත්, එහෙම නැත්නම් අලුත් නොකළොත්, යාවත් කාලින නොකළොත් අභියාචනයේ තියෙන ලේකම්ට, ආරක්ෂක ලේකම්ට. ආරක්ෂක ලේකම් කරන්නේ 3 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් ඉපත් කරනවා මේ අභියාචනය සලකා බලන්න. කවුද ඒ මණ්ඩලයේ ඉන්නේ? විශ්‍රාමගේ දිසා විනිසුරුවරයෙකු හෝ ඊට ඉහළ නිලධාරියෙක් දරපු විනිශ්චයකාරවරයෙක්. විශ්‍රාමගේ පොලිස් අධිකාරීවරයෙක් හෝ ඊට ඉහළ නිලධාරියෙක් දරපු පොලිසියේ හිටපු ඒ මට්ටමේ මහත්මයෙක්. ඒ වගේම විශ්‍රාමගේ පරිපාලන සේවයේ නිලධාරියෙක්. මෙන්න මේ 3 දෙනා තමයි මේ කහන්නේ. ඉස්සෙල්ලම තුවක්කු ලයිසන් එක දුන්න නැති උනායින් පස්සේ කෝට් ඔෆ් අපීල් එකට, අභියාචන අධිකරණයට හරි ශ්‍රේෂ්ඨාධිකරණයට හරි මගේ ලයිසන් එක දුන්නේ නැහැ, මගේ මූලික අයිතිවාසිකම් කඩ කරා, මගේ ලයිසන් එක දුන්නේ නැහැ, ඒක ඒ ක්‍රියාව මේ අසත්භාවයෙන් කරපු එකක් කියලා එහෙම එන්නේ නැහැ. අර අභියාචනය ඉස්සෙල්ලා යන්න ඕන. පරිසර පනත යටතේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ප්‍රතික්ෂේප කරොත් එහි අභියාචනයේ තියෙන ලේකම්වරයාට, ලේකම්වරයාට තීරණයෙන් පස්සේ තමයි මේ අභියාචන අධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මේ නඩුවක් පැවරීමේ හැකියාව අපිට ලැබෙන්නේ. මෙන්න මේ කාරණේ තමයි ලාල්කාන්ත මහත්මයා කියන්නේ. මේක තව පුළුල් කරන්න ඕනේ කියන එක කියන්නේ. මොකද අපිට මේ අධිකරණ වල තියෙන නඩු ප්‍රමාණය අපි කවුරුවත් දන්නේ නැහැ. සහයි නඩුවල ආයු කාලය කොච්චරද කියලා අපි දන්නේ නැහැ. මම නඩුවක් කළා ඉවර කා මේ අවුරුදු 2-3කට කලින් පාටිෂන් නඩුවක්, බෙදුම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණේ එක අවසන් වුණේ. ඒ නඩුව පවරලා තියෙන 1972 මැයි මාසේ. මම ඉපදුනේ 1972 මැයි මාසේ. නඩුව කරනකොට මටත් අවුරුදු 49යි, නඩුවටත් අවුරුදු 49යි. මෙහෙම තමයි නඩු මේ නඩුව වලට කාලය ගත වෙන්නේ. ඒ වගේම ඇක්සස් ටු ජස්ටිස් කියන යුක්තියේ ප්‍රවේශ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාම හොඳයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානාත්මතාවය, නීතියේ සමාන රැකවරණය, ඒ වගේ සියලු දේවල් තියෙනවා. නමුත් යාපනයේ ඉන්න මිනිස්සුන්ට කොළඹ ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න. එහෙම නැත්නම් යාපනයේ ඉන්න මිනිස්සුන්ගේ අභියාචනයක් මේ ඇවිල්ලා කෝට් ඔෆ් අපීල් එකේ අහන්න. මේවා ඉතාම වියදම් සහගත වැඩ. අපේ අධිකරණ අපේ අවසාන අභියාචන අධිකරණ බලයේ තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට යා දෙමළ කතා කරන ප්‍රදේශයකින් එන හැම අභියාචනයක්ම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න ඕන. මොකද ඒවයි සාක්ෂි සටහන් වෙලා තියෙන ද්‍රවිඩ භාෂාවෙන්. ඒවයි සියලුම ලියකියවිලි තියෙන ද්‍රවිඩ භාෂාවෙන්. මේක ඉංග්‍රීසියට පරිවර්තනය කළා ඒ අදාළ නිල පරිවර්තනය ගන්න අතට ගන්නත් සමහර වෙලාවට අවුරුද්දකට වැඩි කාලයක් යනවා. ඒ වගේම ඈත ප්‍රදේශයක ඉන්න මිනිස්සෙක් ඒ මිනිස්යාගේ පර්චස් පහක ඉඩමකට වටිනාකම රුපියල් ලක්ෂයක අඩු ඉඩමකට මේ කොළඹ ඇවිල්ලා නඩුවක් කියන එක කොච්චර යුක්තිසහගතද අයුක්තිසහගතද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණය තමයි මේ ලාල්කාන්ත සහෝදරයා කියන්නේ. ඒක නිසා මේක මේ බීතියක් ඇති කරනවත්, මේක මේ නීතිඥ සමාජයේ නොදන්න කාරණයක්වත්, මේක ඇත්තටම මේ හර්ෂණ කිව්වා වගේ මේකට මැඩියම මැදිහත් වුණේ නීතිඥයෝ. අපේ අජිත් පෙරේරා මහත්මයාම සෑහෙන උඩදාගෙන මේක මේ 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 බෝලේට ගැහුවා. ඔහු නොදන්න කාරණයක් නෙමෙයි. ඔහු නීතිඥයෙක්, ඔහු ඉතාම ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් වගේම ඔහු නීති නීති උපදේශකවරයෙක්, ඔහු නීති ලෙක්චරර් කෙනෙක්. ඔහු මේ සියල්ල දැනගෙන ඔහු මේ විකෘති ඇති කරේ. ඒක නිසා මේකට බය වෙන්න ඕන කාරණයක් නැහැ මෙතන. මේක කවුරුවත් නොදැන, කවුරුවත් මේ සත්භාවයෙන් මේ කියපු දේ මාර භයානකයි කියලා විශ්වාස කරලා කරපු කතාවක් නෙමෙයි. මේක මේ වෙලාවේ තියෙන දේශපාලනයේ ජාතික ජනබලවේගයේ ඉන්න ස්ථානය දැනගෙන අවබෝධයෙන් අන්න ඒ ස්ථානයෙන් ජාතික ජනබලවේගය පල්ලෙහාට දාන්න කරපු කුමන්ත්‍රණයක්.